MCU එකේ Quicksilver, DC එකේ Flash වගේම Benton Universe එකෙත් ඉන්නවා මේ වගේම වේගවත් aliasලා කීප දෙනෙක්. ඉතින් මේ වීඩියෝ එකේදී අපි බලමු බෙන්ගේ බලවලෝස්සුවේ ඉන්න වේගවත් ජීවීන් පහක් ගැන විස්තර. ඉතින් කියන්න ඕනේ මේක රෑන්කින් එකක් නෙමෙයි. මොකද මෙයාලගේ වේගය හරියට මෙච්චරයි කියලා කොහෙවත් සඳහන් වෙලා නැහැ. නමුත් කාටුන් එකේ සිද්ධි සහ එයාලගේ මේන් ඇබිලිටි එක අනුව මෙයාලා වේගවත් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ අනුව සලකලා බලලා සහ තවත් කරුණු හොයලා බලලා ඒ අතරින් ජීවීන් පහක් ගැන විස්තර මේ වීඩියෝ එකට දැම්මා. එහෙනම් අපි බලමු කවුද මේ වේගවත්ම ඒලියන්ලා පහ කියලා. පස්වෙනි එකට දැම්මේ ෆාස්ට් ට්‍රැක් එක. මේ ෆාස්ට් ට්‍රැක් මුලින්ම බලන්න පුළුවන් වෙන්නේ අල්ටිමේට් ඒලියන් සීසන් එකේදී. ඒ බේසික් ට්‍රේනින් කියන එපියේදී. XLR8 වගේ වේගවත් උනත් නෑ XLR8ට වඩා වේගෙන් ටිකක් අඩුයි කියලා තමයි සඳහන් වෙන්නේ. හැබැයි ශක්තිය අතින් ගත්තොත් නම් XLR8ට වඩා ගොඩක් ඉහළින් මෙයා ඉන්නවා. මෙයාගේ හැකියාවන් ගැන කිව්වොත් එහෙම මෙයා ගොඩක් වේගවත් චරිතයක්. ඒ වගේම මෙයාට පුළුවන් එයාගේ වේගය වැඩි කරගන්න. ඒ කියන්නේ එයාට එයා දුවන වේගයේ අවශ්‍යතාවයට අනුව අඩු වැඩි කරගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි අනතුරු වලින් ඉක්මනට රිකවරි වෙන්නත් මෙයාට පුළුවන්. ඒ වගේම ඉක්මනට රියැක්ට් කරන්න හැකියාවකුත් තියෙනවා. ඒ වගේම හොඳ දරා ගැනීමක්, ශක්තියක්, පැනීමක්, බැලන්ස් එකක් එහෙමත් මෙයාගෙන් බලා ගන්න පුළුවන්. හතරවෙනි එකට දැම්මේ XLR. බෙන්ටන් බලපු ඕන කෙනෙක්ට අමතක නොවන චරිතයක් තමයි XLR කියන්නේ. අනික සාමාන්‍යයෙන් ගොඩක් අය අතර ප්‍රසිද්ධ ඒලියන් කෙනෙක් තමයි මේ XLR කියන්නේ. විලෝසි රැප්ටර් කියලා ඩයිනෝසෝර් වර්ගයක් හිටියනේ. අන්න ඒ හැඩයට ටිකක් සමානව තමයි මේ XLR නිර්මාණය කළ තියෙන්නේ. හැබැයි විශේෂත්වය තමයි මෙයාගේ ශරීරයේ අපිට ආම එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ආම එක මෙයාගේ ශරීරයෙන් එන එකක්. එහෙම නැතුව බාහිරින් සම්බන්ධක රූපයක් නම් නෙමෙයි. මෙයාගේ හැකියාවන් විදිහට අපිට ෆාස්ට් ට්‍රැක් එකේ තිබ්බ ඒ ඇබිලිටීස්ම බලා ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ හොඳ වේගයක්, ඇජිලිටි එකක්, දරා ගැනීමක්, ශක්තියක්, පැනීමක් වගේ ගොඩක් දේවල් බලන්න පුළුවන්. ඒ වගේම මෙයාට වතුර උඩ පවා ඉතා හොඳින් නිවීමේ හැකියාවක් තියෙනවා. තුන්වෙනියට දැම්මේ ජෙට් රේ. වවුල් රකෝස කියලානේ හැමෝම මේව දන්නේ. මෙයාගේ පෙනුම වවුලෙක් වගේ. මෙයාත් ගොඩක් වේගවත් ඒලියන් කෙනෙක්. මෙයාට සුපර්සොනික් මට්ටමේ වේගයකින් ගමන් කරන්න හැකියාවක් තියෙනවා. ඉගෙනන ගමන් වුණත් එකපාරම ඉතා ඉහළ වේගයකට එන්න මෙයාට හැකියාවක් තියෙනවා. තවත් විශේෂ දෙයක් තමයි ස්පේස් එක තුල වුණත් මෙයාට සර්වයිව් වෙන ලොකු හැකියාවක් තියෙනවා. ඒ වගේම ඇස් දෙකෙන් සහ වලිගෙන් න්‍යූරෝ ෂොක් බ්ලාස්ට් එකක් යවන්න පුළුවන්. කොච්චර වේගෙන් ආවත් මෙයාට හොඳ බැලන්ස් එකකින් බිමට ගොඩ බාන්න පුළුවන්. ඒ වගේම ගොඩක් ඒලියන්ලා වගේ හොඳ දරා ගැනීමක්, වේගයක්, ශක්තියක් එහෙමත් මෙයාට තියෙනවා. දෙවෙනිය ක්ලොක්වර්ක්. හොඳයි ක්ලොක්වර්ක්. ගොඩක් අයට හිතේ මෙයානම් වේගවත් නැහැ කියලා. මොකද මෙයාගේ පෙනුම දැක්කම හිතෙන්නේ මෙයාට එහෙම වේගෙන් ප්‍රතික්‍රියා කරන්න බැහැ කියලානේ. හැබැයි වේගය කියන්නේ කාලයට. ඉතින් මෙයා කාලය පාලනය කරන්න පුළුවන් කෙනෙක් විදිහට මෙයාට හොඳ හැකියාවක් තියෙනවා වේගෙන් ගමන් කරන්න. ඒක වෙන්නේ මෙහෙමයි. මෙයාත් එක්ක තවත් කෙනෙක් සටන් කරනවා නම් මෙයාට පුළුවන් කාලය නැවැත්වීමක් කරන්න. කරලා ඒ ක්‍රියාවට කලින් ඒකට ප්‍රතිචාර දක්වන්න පුළුවන්. මෙයා කාලය නවත්තලා ඒ දේ කරන නිසා අනිත් අයට මෙයාව පේන්න ගොඩක් වේගෙන් මෙයා ගමන් කරනවා වගේ. ඒ විතරක් නෙමේ සුපිරි හැකියාවන් තව ගොඩක් මෙයාට තියෙනවා. ඒ විතරක් නෙමේ සුපිරි හැකියාවන් ගොඩක් තියෙන බෙන්ගේ බලවලෝසු ඉන්න බලවත්ම ජීවියෙක් විදිහට අපිට මෙයාව හඳුන්වන්න පුළුවන්. මෙයාගේ හැකියාවන් ගැන කිව්වොත් එහෙම කොළපාට ටයිම් රේ එකක් මෙයාට නිකුත් කරන්න පුළුවන් වෙනවා. මේක මගින් කාලය හරහා ආපස්සට යවන්න, පුද්ගලයෝ හෝ දේවල් වයසට යවන්න, ටයිම් ලයින් එකකින් ඉරේස් වුණ කෙනෙක් ආපහු ගන්න, මේ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. අනිත් එක තමා තම තමන්ගේ වටේ කාලය ගමන් කරන එක අඩු කරවන්න පුළුවන්. අන්න ඒ වෙලාවට තමා වටේ ඉන්න අයට යව ගොඩක් වේගවත් විදිහට පේන්නේ. ඒ වගේම අතීතයේ වුණ දේක් හොලෝග්‍රෑම්යක් විදිහට පෙන්වන්න පුළුවන්කම තියෙනවා. ඉතින් කාලය සම්බන්ධ ලොකු හැකියාවක් තිබ්බට දරා ගැනීම හැමනම් ගොඩක් අඩුයි. ඒ වගේම ප්‍රහාරයක් එල්ල වුණොත් ටිකක් හානි වෙනවත් වැඩි. කාලේ නවත්තල වේගවත් වුණාට මේ ඇත්තටම දුවන්න බෑ. ඒකට හේතුව මෙයාගේ ශරීරය හැදිලා තියෙන විදිය. ඉතින් මේ ක්ලොක් වර්ක් ගැන ඉස්සරහට මම තව වෙනම වීඩියෝ එකක් ගේන්නයි ඉන්නේ. ඉතින් පළවෙනිය ඒලියන් එක්ස්. හොඳයි. මෙයා තමයි දැනට බෙන්ටෙන් විශ්වයේ ඉන්න වේගවත්ම චරිතය වෙන්නේ. ඒ විතරක් නෙමෙයි බලවත්ම චරිතය වෙන්නේ මෙයා. මොකද මෙයා නයි ඔමිනිපොටන් කැරක්ටරයක් විදියට තමයි සැලකෙන්නේ. සමහර අය කියනවා මෙයා ඔමිනිපොටන් කියලාත්. කොහොම හරි හැම අතීම මෙයා ඉහලින් ඉන්නේ. වේගය දරා ගැනීම, ශක්තිය සටන් හැකියාව වගේම ටෙලිපෝට් වෙන්නත් පුළුවන්. ටෙලිපති පුළුවන්, බ්ලැක් හෝල් නිර්මාණය කරන්න පුළුවන්, මේ වගේ ගොඩක් හැකියාවන් මෙයාට පුළුවන්. ඉතින් මෙයා ගැන මම කලින් වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් බලපු නැති අය ඒක අනිවාර්යෙන් බලන්න. උඩ කාඩ් එක විදියට හරි එතන ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දානවා, බලන්න පුළුවන්. ඉතින් මෙයාලා විතරක් නෙමෙයි තව මේ වගේ ෆාස්ටස් ඒලියන්ලා විදියට මේ බෙන්ටින් විශ්වයේ ඉන්නේ. තව ගොඩක් අය ඉන්නවා. ඒ අතරින් විශේෂයි කැනන් බෝල්ට්, වේබික් වගේ අය. ඉතින් මේත් ගොඩක් ස්පීඩ් ඒලියන්ලා විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔයාලා හිතන විදිහට වේගවත්ම ඒලියන්ලා කවුද?
මෙතන නම කියවපු හෝ නොකියවපු ඒවා ඔයාලට හිතන විදිහට වේගවත් මේලියන් පස් දෙනාගේ නම් ටික යටින් කමෙන්ට් කරගෙන යමු. ඉතින් ඉස්සරහට මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම සෙට් වෙමු. මේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා අපිත් එක්ක සෙට් වෙන්න. මතකතු notification එක ගින්න ගන්න නම් bell button එකත් ඔබලම තියාගන්න.